කලල මම මේ සරණයට කියලා තියනවා මීය කරපොත් අල්ලන්න බා කියලා. කොහෙද ඉතින් අහන්නේ නෑනේ මම මේක ලොකු හාමුදුරන්ටම කියන්න ඕනේ. ඔහට බයක් දැනුනේ නැද්ද මේ ශාස්ත්‍රයට ඉස්සලාම එනකොට? නාට්‍යයේද කැමරාවට TV එකෙත් පේන හින්දා එතනදී ලොකු බයක් ආවා. මුලදී මං ඇඬුවා බයයි කියලා. මට ආරංචියක් ආවා ගෙදරේද කියලා මේ විදිහට ඩිරෙක්ට් කරනවා කියලා. මල්ලිට මම රඟපාන්න කියනවා. ඊට පස්සේ මම රෙකෝඩ් කරනවා. මම එඩිට් කරලා ඊට පස්සේ ඉතින් ඒව මල්ලිටම පෙන්නනවා. මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරනවාට පුළුවන් නේද? තම්මැට්ටා, තබ්ලා, ඕගන්, වයලින්, බටනල ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම ප්ලේ කරන්න පුළුවන්. තව සින්දු කියන්නත් පුළුවන්. ඩාන්ස් කරන්නත් පුළුවන්. එන ලහිරු කිරණ මේ තරම් සොඳුරු නැත රාජමැදුරු වල නම් වැඩිපුර මාදරේ කාටද? මම දෙන්නට මාදරේ. ඒ දෙන්නත් මට ආදරේ. සිංහලෝවද සූත්‍රයේ දේශනා කරලා තියෙනවා දරුවන්ගේ දෙමාපියන් දිටු යුතු යුතුකම් පහ. දරුවෝ වෙන අපි හැමෝම දෙමාපියන්ට දෙවියන්ව සමාන කරලා සලකන්තු. මේට අවුරුදු කිහිපයකට කලින් මුළු ලංකාවෙම අවධානය එක පුංචි පොඩිත්ෙක් දිනා ගන්නවා. එයා හරිම හුරු බූටි. එවාගෙම හරිම දඟමල්ලක්. ඉතින් මෙයාගේ මේ රූපේ නිසා, මෙයාගේ මේ දඟකාරකම් නිසා, ඒ වගේම මෙයාගේ දක්ෂතාවයන් නිසා මුළු රටක්ම මෙයාට ආදරය කරන්න පටන් ගන්නවා. හැමෝම මෙයා ගැන කතා වෙන්න පටන් ගන්නවා. කවුද මේ? අපිට මතක ඇති පොඩි සාදු කෙනෙක්ව. ඔව්, එක්තරා නාලිකාවක විකාශනය වුණ ලස්සන නාට්‍යයක්. ඒ නාට්‍යයේ හිටියා පුංචි සාදු කෙනෙක්. එයා තමයි අද අපෙත් එක්ක සේනතුරු වැඩසටහනට එකතු වෙන්නේ. මේ කවුද? කවිෂ් විහඟ. අයිබෝවන්. අයිබෝවන්. කොහොමද ඉති? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. හරිම ලස්සන වෙලා. Thank you. ඉතින් කියනකෝ දැන් මං කිව්වා දැන් මට වැඩසටහන පටන් ගන්න කලින් කිව්වා හොඳට කතා කරනවා කියලා. තනි වචනින් උත්තර දෙන්නේ නැහැ කියලා. එහෙනම් ඉතින් දැන් ඔන්නේ දිගට කතා කරන්නයි තියෙන්නේ. හරිද? ලැස්තිද? ඉතින් සලාම් කියන්නක බලන්න ඔයාගෙන විස්තර ටිකක්. මගේ නම කවිෂ් විහඟ. මම පිළියන්දල ඉන්නවා. දැන් අපි කලින් හිටියේ හොමාගම. මගේ වයස දැන් අවුරුදු 12යි. මම ඉස්කෝලේ යන්නේ සෙන්ට් පීටර්ස් කොලෙජ් කලම්බ 4. මට තව මල්ලි කෙනෙක් ඉන්නවා. අපේ පවුල සමාජිකයන් 6 දෙනෙක් ඉන්නවා. ඔව් තමයි විස්තරනේ. ඉතින් දැන් මේ දවස්වල දැන් කීයේ දවසට දිනවා කියලා 7 වසරේ නේද? 7 වසරේ ඉන්නා හින්දාම දැන් මේ දවස්වල දැන් පාඩම් කටයුතු එහෙම කරන්න ටිකක් බාධාවල් තියෙනවානේ. දැන් අපිට කොරෝනා කාලය ආවා නේද? ඊට පස්සේ අපිට දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපිට ටිකක් අතපසු වෙම් වෙලා තියෙනවා පාඩම් වැඩ කරන්න. හැබැයි ඉතින් සූම් තාක්ෂණෙත් එක්ක තමයි ගොඩක් වෙලාවට නේද? ඔන්ලයින් ක්ලාසස් තමයි ඉස්කෝලේ එහෙම යන්නේ. දැන් ඔයාලට කොහොමද මේක දැනෙන්නේ? ඇත්තටම ඒක දුක්බර අවස්ථාවක්. ගොඩක් වැඩ අතපසු වුණා. මගේ ෂූටිනුත් එක්ක ඉස්කෝලේ වැඩ මගහැරලා තියෙනවා. නමුත් අපේ අම්මා ඒ ෂූටින් තියෙන දවසේ ඉස්කෝලේ ටික හවස ඉල්ලගලා කරනවා. ඉතින් අම්මද කරන්නේ ඔයාද කරන්නේ? මම කරනවා මල්ලියලා දෙනවා. ඉතින් ඒ දෙකම කරගෙන යනවා. කරගෙන යනවා. දැන් මේ ඉස්කෝලේ දැන් වැඩි යන්න බැරි වුණානේ අපිට කාලයක්ම නේද? අපිට යාළුවොත් එක්ක ඉන්න බැරි වුණා, අපේ ටීචර්ස්ලව හම්බ වෙන්න බැරි වුණා. ඉතින් දැන් මේ මේක ගැන පොඩි දුකක් නැද්ද ඔයාට? ඇත්තටම ගොඩක් දුකයි. මගේ ගොඩාක් යාළුවෝ මගේ ඇරලා තියෙනවා මට. සූම් තාක්ෂණයනොත් යම් යම් තාක්ෂණික දෝෂින්ද මේ කතා කරන්න බැරි වෙනවා. කොහොමද කතා කරන්න බෑ ගුරුත් මේ උගන්වන වෙලාවට. ඉතින් ඇත්තටම දුකයි. ඇත්තටම දුකයි. ඒක තමයි. දැන් මේ සූම් තාක්ෂණයෙන් ඔස්සේ දැන් අපි වැඩ කටයුතු කරනකොට අපිට ලොකු අභියෝගයක්නේ. අපිට ඇත්තටම අර ඔයා කිව්වා වගේ පාඩම් ටික හරියට පිළිවෙලට හදා ගන්න බැරි වෙනවා. හැබැයි මේ අපි කොහොම හරි හොඳට ඉගෙන ගන්න ඕනේ. කොච්චර බාධක ආවද ඔයාලට මොනවද ඔයාගේ යාළුවන්ට කියන්න තියෙන්නේ? අනිවාර්යයෙන්ම යාළුවනේ අපි හැමෝටම අභියෝග තියෙනවා. කොච්චර අභියෝග ආවත් අපි ඒවට නොසලී මුහුණ දෙන්න ඕනේ. නැන්දල මමටත් මං කියන්නේ පුංචි යාළුවන්ව තව තවත් දිරිමත් කරවන්න, වැඩ කරවන්න, වැඩවලට යොමු කරවන්න. තවත් වැඩ තිබ්බත් අධ්‍යාපනයට වැඩිපුර යොමු කරවන්න කියලා තමයි කියන්නේ. ඉතින් කවිෂ දැන් මේ ඔයා ටිකක් කාර්යබහුල චරිතයක් වුණානේ.
ටික කාලයකට කලින් දැන් එතකොට ඔයා ගොඩක් පුංචි නේද මේ ශාස්ත්‍රයේ ඉස්සලාම එනකොට එතකොට ඔයාට පොඩ්ඩක් අමුත්තක් දැනුන්නේ නැද්ද ඔයාට බයක් දැනුන්නේ නැද්ද මේ ශාස්ත්‍රයේ ඉස්සලාම එනකොට ඔව් මම අවුරු 3 දී තමයි FM ගියේ එතෙන්දී මගේ මාමා තමයි මේ එතෙන්ට ජොයින් කරලා දුන්නේ එතන මගේ හිතට මොකක්ද දෙයක් වුණා එතෙන්දී හිතා ගන්න බැරුණා මම මොකක්ද වෙන්නේ කියලා ඊට පස්සේ මේ එතෙන්දී අර මේ ඩබින් හින්දා නැන්දලා කියලා දෙන හින්දා කරගෙන ගියා ඉතින් නාට්‍යයට ආවා නාට්‍යයේ කැමරාවට ටීවී එකත් පේන හින්දා එතනදී ලොකු බයක් ආවා කොහොමද මේ කරන්නේ මුලදී මං ඇඬුවා බයයි කියලා රස්සේ අම්මා හිත හදලා මාමලත් එක්ක යාළු කරලා දීලා තමයි හිතේ දැන් මේ බයක් දැනුණා කිව්වනේ දැන් එතකොට ඒ වගේම ආට නිකන් අමතක නොවන සිදුවීමුත් ඇති නේද ඔය රංගන ශාස්ත්‍රයට එනකොට මුලින්ම නාට්‍ය රඟපානකොට මොනවාද ඔය වගේ අමතක නොවන සිදුවීම් එක සිදුවීමක් තියෙනවා අපි රූගත කරන්න කුරුණෑගල ගියා කුරුණෑගලදී එතනදී සීන් එක තිබ්බේ අපි මේ වතුරේ නනයිදී කියන්නේ සෙල්ලම් කරනවා ඉතසේ මේ පිටබස්සෙ මාමලා කැමරා දාලා ඉන්නවා අපි සෙල්ලම් කරගෙන හිටියේ මේ ඉතසේ මම වතුර ඇතුළට ගිහිල්ලා එතේසේ අපි කොම සෙල්ලම් කළා වැඩිපුර වෙලා යට ඉන්නේ කවුද කියලා ඉතසේ මම යටට ගිහිල්ලා ආයි උඩට එනකොටම මේ ඩ්‍රෝන් එකක් තියෙනවා මම ඒ වෙලාවේ දන්නේ නැහැ මේක ඩ්‍රෝන් එකක් කියලා ඉතසේ මම හිතුවා මේක බය මේක මට ගොඩක් බය වුණා අමුතු සතෙක් කියලා ඉතසේ මම එළිය මේ डायरेक्ट करवा මල්ලිට මම රඟපාන්න කියනවා ඊට පස්සේ මම රෙකෝඩ් කරනවා ඊට පස්සේ මම එඩිට් කළා ඊට පස්සේ ඉතින් ඒව මල්ලිටම බෙන්නනවා මල්ලිටම බෙන්නනවා එඩිට් කරනවා නෑ එඩිට් කරන්නත් දන්නවා ටිකක් පුළුවන් ටිකක් පුළුවන් හොඳයි නෝ ගොඩක් දක්ෂයි නේ ඉතින් මේ ඒ වගේම ඔයා තව තබ්ලා ප්ලේ කරන්න ඒ වගේම මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්නවට පුළුවන් නේද ඒකනත් කිය මට පුළුවන් තම්මැට්ටා තබ්ලා ඕගන් වයලින් බටන් අලා ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කම් ප්ලේ කරන්න පුළුවන් තව සින්දු කියන්නත් පුළුවන් dance කරන්නත් පුළුවන් dance කරන්නත් පුළුවන් මේ අපි පුංචි කොටසක් ඉදිරිපත් කරමුද ඔයා කැමති ඕනම කොටසක් රංගපාලා පෙන්නමුද පුංචි කොටසක් මොකද ගොඩක් කට්ටිය ඔයාට ආදරය කරනවානේ ඉනිසා මේ කට්ටිය ආස වෙයි ඔයා දැන් මේ විදියට ඇවිල්ලා වැඩසටහනේ පොඩි කොටසක් රංගපානවාට මම හිඹ බසියත් එක්ක ඉන්න හැටි හිඹ බසියේ අද මොකද මේ වේල පහින් ලැබිලා මොකද්ද කියන්නේ සරණ මේ බිය කලල මම මේ සරණයට කියලා තියනවා මීය කරපොත් අල්ලන්න බා කියලා කොහෙද ඉති අහන්නේ මම මේක ලොකු හාමුදුරන්ටම කියන්න ඕනේ ඉන්නකො මං කියන්න හරිම ලස්සනයි ඒ වගේම දැන් සින්දු කියන්න පුළුවන් නේද සින්දු කිම් දොත් ඔයත් එක්කම पीपी कुसुम वादुलु सिंबिमिन तुरु सिरसला पालु आतरिन पीपी कुसुम वादुलु सिंबिमिन तुरु सिरसला पालु आतरिन एन लाहिरु किरण में तरम सोंदुरु नत राज में दुरु वलनम සොඳුරු නැත රජ මැදුරු වල නම් හරිම ලස්සනයි ඉතින් මේ කවිෂ කියන්න බලන්න දැන් හැමෝම දන්නේ ඔයාව පුංචි නළුවෙක් කියලා හැබැයි ඔයා කොයි වගේ චරිතයක්ද මම ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ දඟයි රඟපාන්න දක්ෂයි ඔයාගේ ගති ගුණ मल्ली मट गहदी थी कोहमारी
රණ්ඩු කරන්නේ. තව අවංක බව තියෙනවා. කට්ටිය යාළු කරගන්න පුළුවන් මට. නේද තමයි. දැන් ඉස්කෝලේ වැඩවලට එහෙම ගොඩක් දක්ෂයිද? ඔව්. ගොඩ දැන් මේ කලා කටයුතුත් එක්ක කොහොමද මේ පාසලේ තියෙන වැඩ කටයුතු මේ හැමදේම බැලන්ස් කරගන්නේ කොහොමද ඔයා? දැන් සමහර ලාට ෂූටින් වැටෙනවා මිස් කෝල යන්න වෙන්නේ නැහැ. එතකොට? ඔව්. දැන් ෂූටින් තිබ්බොත් තියෙන්නේ බොහෝ දුරට සතියන්තේ. නැත්තම් කලාතුරකින් තමයි සතියක දවස් සතිය දවසක වැටෙන්නේ. එහෙම වුණත් ගැටලුවක් නැහැ. මොකද මම ෂූටින් යනවා. මම ෂූටින් වලට තමයි ගොඩක් කැමති. ඊටසේ ඉස්කෝල වැඩදී බලද්දී තින් මේ මට ඉන්න යාළුවොත් එක්ක තින් ෂෙයා කරගන්නවා වැඩ ටික. ඒගොල්ලෝ නෝට්ස් ඉල්ලුවා මම ඒගොල්ලන් නෝට්ස් එවනවා. ඒ වෙලාවට ඉතින් මට නෝට්ස් වන්න ඕන වුණාම ඒගොල්ලෝ මට නෝට්ස් එවනවා. නෝට්ස් එවනවා. එහෙම තමයි නේ හැමෝත් එක්කම උදව් කරගෙන සහයෝගයෙන් වැඩ කරන්න ඕන නේද? ඉතින් දැන් ඔයා මුලින්ම ওই විදිහට දැන් කලා ශාස්ත්‍රයට ඇවිල්ලා දැන් එතකොට ආවට පස්සේ ඔයාට එක වෙලාවකදී ඔයාට කරදරයක් වෙනවා. ඇයි මේ විදිහට කරදරයක් වෙන්නේ? මොකද කරදර වෙන්නේ කියලා කිව්වේ නෑනේ මම. දැන් මෙයාට ඔන්න ලංකාවම ආදරය කරන්න පටන් ගන්නවානේ. එතකොට මෙයාගේ පස්සෙන් ඔන්න යාළුවෝ ඊට පස්සේ පාරේදි හම් වෙනකොට මෙයාට ලොකු ආකර්ෂණයක් තියෙන ඉඳන් හැමෝම කතා කරන්න පටන් ගන්නවා. මෙයාට සමහරක් වෙලාවට ඒක හරිම හිරිහැරයක් වෙනවා. ඉතින් ඔයාට මොකද ඒ කාලේ හිතුනේ? ඇත්තටම ගොඩක් කරදර හිතුණා ඒ කාලේ. මොකද අල්ලනවා, අත ගන්නවා, ෆොටෝ ගන්නවා. අතර මං ඒ කාලේ අක්කමැතිම ෆොටෝ ගන්නවට අල්ලන්නට තිස්ම කැමති නෑ. එතකොට රිදෙනවා, වඩාගෙන යනවා. දැන් නම් ඒකට හුරු වෙලා ඉඳලා එච්චර ප්‍රශ්නයක් නෑ. නමුත් මං අල්ලන්නට එච්චර කැමති නෑ. ඔන්න දැක්කනේ කවුරුත් මේ අපේ කවිෂව අල්ලන්න කරන්න එන්න එපා. එයාට ආදරය කරන්න නේද? එයා කැමති ආදරය කරනවා නේද? අනිවාර්යෙන්ම. ප්‍රේක්ෂක ආදරය කියන්නේ වැදගත් දෙයක්. නළුවෙක් විතරක් නෙමෙයි හැම කෙනෙක්ටම. වැඩිහිටියන්ගේ ආදරය, බාහිර පුද්ගලයන්ගේ ආදරය අනිවාර්යයි. අනිවාර්යයි. හැබැයි ඉතින් සමහර කාලවලට කරදරයක් වෙන අවස්ථාන් තියෙනවා නේ. ඒක ගැන තමයි ඒ කිව්වේ නේ ඔයා. හරි. දැන් කවේෂ කියන්න බලන්න. ඔයා දැන් චරිතයට ඉස්ලාම ඉදිරිපත් වෙනකොට ඔයා අනිවාර්යයෙන්ම ඒ ගැන හැදෑරීමක් කරන්න ඕනනේ. ඔයා කොහොමද ඒ චරිතෙත් එක්ක හිටියේ? ඔයාට ඒක ටිකක් පුරුදු නැති දෙයක් නේ. එතකොට ඔයාට ටිකක් ඒක අමුතුයි වගේ දැනෙන්න ඇති. ටිකක් අමාරුයි කියලා හිතෙන්න ඇති. හැබැයි ඔයා කොහොමද ඒකට පස්සේ කාලෙන් ටික කාලයක් යනකොට ඒකට හැදුනේ? හැඩගැහුනේ? මම නාට්‍ය ගැන ඒ වෙනකොට කිසිම දෙයක් දන්නේ නැහැ. නාට්‍ය ගැන මොකද්ද කියලා දන්නේ නැහැ. නාට්‍යයක් හදන්නේ කොහමද? මොකද්ද මේක වෙන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි නාට්‍යයට ගියාට පස්සේ මට සිවුරක් අඳින්න හම්බුණා. ඒ සිවුර ඇඳලා පස්සේ අනේ මන්ද කියන්න තේරෙන්නේ නැහැ. මොකද්ද අමුතු හැඟීමක් දැනුණා. ඊට පස්සේ මම සර් කෙනෙක්ගේ ක්ලාස් ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනය ඉගෙන ගත්තා. සහ මාමලගේ උදව් ඇතුව, කාර්යමණ්ඩල උදව් ඇතුව තමයි මම මේක කරගෙන ගියේ. කරගෙන ගියේ. ඉතින් දැන් ගෙදරින් හැම කැමැත්තක් තිබුණාද ඔයා මේ විදියට කලාවත් එක්ක සම්බන්ධ වෙනවාට? එතකොට ගුරුවරුන්ගෙන් හැම කැමැත්තක් තිබුණාද? මේ දෙමාපියන් මගේ අම්මයි තාත්තයි ඉස්සර දැන් නාට්‍ය ගැන මුකුත් දන්නේ නැති හින්දා කැමැත්තක් නැහැ. ඉතින් දන්නේ නැති හින්දා දැස්සේ මට හම්බුණායින් පස්සේ මේ අම්ම කිව්වා ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. දැස්සේ මම තෝරගත්තා. තෝරගත්තට පස්සේ ටික දවසක් යන්කෝ ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා දැස් කිව්වා. ඊටස්සේ මේ දවස් දෙක තුනක් ගියාට පස්සේ මේක හොඳයි, මට මේක ගැලපෙනවා, මේ ඔයා මේක දිගටම කරන්න කියලා දෙන්නම කිව්වා. තමයි. එතකොට දැන් ඉස්කෝලෙන් එහෙම ප්‍රශ්නයක් වුණාද? ඉස්කෝලෙන් අපේ ප්‍රින්සිපල් එච්චර කැමති වුණේ නැහැ. මොකද මගේ ඉස්කෝල් ඒ වැඩ මේ කඩාවැප්පල නින්ද. මේ ඊට පස්සේ ගුරුවරුත් ඒක රගමැති වුණා. ඊට පස්සේ කොහොම හරි අවුරුද්දකින් විතර පර්මිෂන් අරගත්තා ප්‍රින්සිපල් කෙනුයි ගුරුවරතුමෙකිනුයි. දැන් ඒගොල්ලෝ ඔක්කොම
අවුලක් නැහැ. දැන් ඒගොල්ලෝ හැමෝම සතුටුයි නේද? ඔව්, ගොඩක් සතුටුයි. දැන් කවිෂ, කවිෂ කිව්වනේ කවිෂට මුලින්ම සිවුර අඳිනකොට අමුතු හැඟීමක් දැනුණා කියලා. ඒ වගේම දැන් අපේ තවත් පොඩි හාමුදුරුවරු ඉන්නවනේ. ඒ අය ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම සාමාන්‍ය හිමිවරු කියන්නේ ගොඩක් පින්වත් සිල්වත් අය. මම වගේම තමයි දඟකාරයි සෙල්ලම් කරන්න ආසයි ඒ වගේම ඉගෙන ගන්නත් ආසයි. ඇත්තම පොඩි හාමුදුරුවරු ඉගෙන ගන්න ආසයි ඒත් පිරිවෙන් අධ්‍යාපනය දැන් අපි දහම් පාසල ඉගෙන ගන්නවා 17 වසරේදී. ඇත්තම ඉතින් ගොඩක් සතුටුයි මටත් මේ වගේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ චරිතයක් ලැබුණ එක. ගොඩක් සතුටුයි. දැන් මේ මේ රංගනයට තෝරගන්න යනකොට මුලින්ම ඉන්ටර්වයුව එකක් තියෙන්න ඇතිනේ නේද? ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙන්න ඇති. එතකොට කොහොමද මේකට එකතු වුනේ? ඒ වගේම එතනදී ඔයා මොන වගේ දේවල් ඉදිරිපත් කරේ? මම ඉන්ටර්වයුව එකට ගියේ බොරලස්ක මුවේ. ඒ මම ඉන්න තැනට එතනදී මාමල ගොඩාක් හිටියා කැමරාත් තිබ්බා. ඒකෙන් දන්නේ නැහැ මට පුදුමත් හිතුණා මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ පූසෙකු දෙනලා තිබ්බා. එයා දරයා. पूछ दिब्बा मम इडसे मामा मड़ दून स्क्रिप्ट इडसे अम्म मड़क मुखदमे सो मट तिब्बे शिवर पोगना स मे पूस बस दूगने दूगने की हिंब बस अलग माँ अलगना ऐमे दू अने हम दूर को दू अने वादे एम आने का एक सारे पेटल वेटन दिए शिवर ईडे मामला सिधुक चरती तोरगण उत्साह नमू मगे मे क्या मगे मे हाम दुर्पेन हिंदा मे सहार सिधुक कोंडे नहीं एक हिंदा मे मा हाम चरती तोरगत्ता මේ විදිහට දැන් ටික කාලයක් වෙනවානේ ඔයා ඇවිල්ලා දැන් ඔයා එකතු වෙච්ච නිර්මාණ ගැන ඔයා එකතු වෙච්ච කලා කටයුතු ගැන මොකද ඔයාලට කියන්න තියෙන්නේ ඔයා කැමති වැඩිපුරම මොන වගේ දේවල් වලටද ඇත්තටම රංගපාන්න ගොඩක් කැමති සහ නිර්මාණ වලට කැමති කාඩ්බෝඩ් නිර්මාණ ඇටසැකිලි නිර්මාණ ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අපේ කාර්ය මණ්ඩලයට සහ අපේ තිරණ බොරලැස මාමට සහ हर्ष उड़क मट माव मे वगे नाट्य वर्ड गेन्न पेगट सह तेक् वेड़गर कार्य मंडे श्री मुद्राट स्तूत अंत ते मेदंग वैविध्यट तवा निर्माण अपे कवीश वैकतु किरगान्नवाना कवीश मुनवागे देयाद्द इसलाम बलाने निर्माण वल ඔයාට ගැලපෙනවා කියලා හිතෙන්නේ මොන වගේ නිර්මාණද ඔයා කොහොමද එහෙම තෝරා බේරා ගැනීමක් තියෙනවද මම කැමති හාමුදුරු දරුවන් නැතුව නිකන් සාමාන්‍ය ළමයෙක්ගේ චරිතයක් වුණොත් කැමති වැඩිපුරම හාමුදුරු චරිතයක් වුණොත් එහෙම කරනවා ඒකට අතගමත්තක් නැහැ වැඩිපුරම කැමති නිකන් සාමාන්‍ය ළමයෙක්ගේ ඒව තෝරන්නේ ඉතින් මා තෝරන අපේ අම්මා තෝරනවා අම්මා තමයි වැඩිපුරම තෝරන්නේ තෝරලා බෙල්ලා කට්ටිය කතා කරලා කරන්නේ අම්මා ඔව් ඉතින් දැන් මේ අම්මා ගැන අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ ඒ වගේම තාත්තා ගැන අපි ඒ ගැන චුට්ටක් මතක් කරමු වැඩිපුර මාදරේ කාටද එහෙම වෙනසක් නැහැ මම දෙන්නට මාදරේ ඒ දෙන්නත් මට ආදරේ සහ දෙමාපියන් කියන්නේ හරිම විශේෂ කට්ටියක් අපි හැමෝටම ඉන්නවා නැති අයත් ඉන්නවා දුක් වෙන්න එපා ඉදස් මේ ඉතින් මේ දෙමාපියන්ට ගරු කරන්න ළමයි වෙන හැමෝම අපි දැනගන්න ඕන. ඒක තමයි කියන්නේ. අනිවාර්යයෙන්ම. දැන් සමහර යාළුවෝ ඉන්නා නේද? ඔයත් දන්නව ඇතිනේ සමහර යාළුවෝ දෙමාපියන් සලකන්නේ. ටිකක් කෑ ගහනවා. ඒ වගේ දේවල් වලට ඔයාලට මොනවද යාළුවන්ට කියන්න තියෙන්නේ? ඇත්තට මේක ඇත්තටම නරකයි. සිංහලෝවද සූත්‍රයේ දේශනා කරලා තියෙනවා දරුවන්ගෙන් දෙමාපියන් ඩිටු වේ දුටුකම් පහ. ඒ දුටුකම් පහ අපි දැන් ඉන්න දරුවෝ මේ දරුවව දරුව විදිහට ඉවස්ත කරන්නේ. ඉතින් මම මට කියන්න තියෙන්නේ දරුවවන අපි හැමෝම දෙමාපියන්ට දෙවියන්ට දෙවියන්ව සමාන කරලා සලකන්න ඕන. අනිවාර්යයෙන්ම.
ඉතින් දැක්කනේද අපේ කවිෂ කොයි තරම් හොඳ ළමයෙක්ද කියලා. ඉතින් ඇත්තටම කවිෂ හරිම දක්ෂයි. ඒ වගේමයි කවිෂ ගෙදරදී අම්මා කිව්වා මට හැමදේසම නිර්මාණ කරනවා කියලා. කාඩ්බෝඩ් නිර්මාණ කරනවා අරවා කිව්වා වගේ ඇට සැකිලි නිර්මාණ. කොහොමද මේවා කරන්නේ? මම දන්නෙත් නෑ. මට ඉතින් ඔය නිකන් එනකොට කම්මැලි. කම්මැලි තුනම මම අන්තර්ජාලයට ගිහිල්ලා බලනවා මොන වගේ නිර්මාණද කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ මට පළවෙනි සැරේම හම්බුනේ පොඩි කුඩියක් නිර්මාණය කරන්න හැටි. ඊට පස්සේ මම ඒක නිර්මාණය කරලා දැස්සේ ඇට සැකිලි වලින් කියන්නේ ඇට සැකිලි කිව්වම සිප්පි කටු වලින් තමයි වැඩිපුර කරන්නේ. සිප්පි කටු වලින් මාලයක් නිර්මාණය කළා. ඊට පස්සේ ටොනික් මෝඩි වලින් ග්‍රිජ් වල නිර්මාණය කළා. තව කරන්න බලාපොරොත්තු වෙනවා. තව එක එක නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දැන් කිව්වා නේද මේ අන්තර්ජාලයත් එක්ක එකතු වෙනවා කියලා. දැන් අද වෙනකොට අපේ රටේ ඉන්න ඒ වගේම ලෝකේ ඉන්න ගොඩක් කට්ටිය ওই විදිහට මේ සමාජ ජාලත් එක්ක එකතු වෙලා ඉන්නවා. අන්තර්ජාලය පරිහරණය කරනවා. හැබැයි අද වෙනකොට දැන් ඔයගොල්ලෝ ඉන්නේ සූම් තාක්ෂණත් එක්කමනේ ගොඩක් වෙලාවට ක්ලාස් යන්නේ. හැමදේම ඉගෙන ගන්න. හැබැයි මේක සමහරක් වෙලාවට තවත් යාළුවෝ ඒක වැරදි විදිහට පාවිච්චි කරනවා නේද? සමාජ ජාලවල නිතරම ඉන්නවා. ඔහට මොනවද කියන්න තියෙන්නේ මේ ගැන? ඇත්තටම ඒක නරක පුරුද්දක්. වීඩියෝ ක්‍රීඩා මේ සෙල්ලම් කරනවා සහ අනවශ්‍ය දේවල් බලනවා. ඒ කියන්නේ ළමයින්ට වැදගත් නොවන දේවල්. ඉතින් ඒව වහම නවත්තන්න. නැන්දේ මාමේ මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ දරුවන්ට හිරිහැර නොකර දඬුවම් නොකර ක්‍රමානුකූලව දුරකථනය ඔවුන්ගෙන් ඇතුත් තියන්න. අනිවාර්යම. දැන් ඉතින් අපේ කවිෂ දැන් ඔයා ඉන්නේ හත වසරේ. දැන් ඔයාට තව ලොකු ගමනක් යන්න තියෙනවා නේද? ඉතින් ඔයාට ඔයා ආස හැමදාමත් මේ කලා ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්නද? එහෙම නැත්නම් ඔයාගේ අනාගත බලාපොරොත්තුවක් තියෙනවද? මොන වගේ දෙයක්ද ඔයා කරන්න කැමති? මම කිව්වා වගේ මං රංගනයටත් කැමති. සහ මම වැඩිපුරම කැමති ගුවන් නියමුවෙක් වෙන්න. ගුවන් නියමුවෙක් සහ ඉංජිනේරුවෙක්. ඒ දෙකෙන් අවස්ථාව ලැබුණ එකට මම යනවා. ඒ වෙනුවෙන් මම උපරිම කැපවීමේ වැඩ කරනවා. යාළුවන්ටත් කියන්න තියෙන්නේ තමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් අපි හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තු වෙනුවෙන් කැපවීමේ වැඩ කරන්න කියලා තමයි කියන්නේ. හරි කවිෂ. ඉතින් ඔයා ගොඩක් දක්ෂයි. ඒ වගේමයි අද අපිත් එක්ක එකතු වෙලා මේ ඔයා කතා කරපු දේවල් හරිම වැදගත්. ඒ වගේම ඔයාට තව දෙයක් කියන්න ඇති අපේ යාළුවන්ට වගේම දෙමව්පියන්ට. ඒක ගැන පොඩ්ඩක් කියන්න. දෙමව්පියන්ට මොන වගේ දෙයක්ද යාළුවන් වෙනුවෙන් කරන්න පුළුවන්? දෙමව්පිය නැන්දේ මාමේ දැන් මේ දවස්වල ළමා ප්‍රයෝජන ළමේ දූෂණ වංචා ඒ දේවල් මේ සමාජයේ ගොඩක් වැඩි. නැන්දේ මාමේ මම ඕගලන්ට කියන්නේ යාළුවන්ට යාළුවන් නොඳුනන කෙනෙක් ළඟට යන්න දෙන්න එපා සහ ඒගොල්ලන්ට මේ යාළුවම අල්ලන්න දෙන්න එපා මේ කියලා යාළුවන්ට කියන්න අනිවාර්යයෙන්ම. ඉතින් අපි අපේ දරුවන්ව අපේ යාළුවන්ව අපි රැක බලා ගන්න ඕන නේද? දෙමව්පියන්ගේ අතෙත් අනිවාර්යයෙන්ම ලොකු වගකීමක් තියෙනවා. ඒ වගේම යාළුවන්ගේ අපේ පුංචි දරුවන්ගේ අතෙත් ලොකු වගකීමක් තියෙනවා. ඉතින් අද සීනති රූත් එක්ක එකතු වෙච්ච අපේ මේ කවිෂ් විහඟ අපේ පුංචි දරුවා ඇත්තටම පුංචි වුණාට හරිම වැදගත් දේවල් ගොඩක් තමයි එකතු කරේ නේද සමාජයට. ඉතින් හැම කෙනෙක්ම වගේ ඔයාට ආදරේ. ඔයාගේ අනාගතයට මුළු හැම කෙනෙක්ම වගේ මේ රටේ ඉන්න හැම කෙනෙක්ම වගේ ආශිර්වාද කරනවා. ඒ වගේම සුබ පතනවා. ඉතින් අනිවාර්යයෙන්ම දවසක ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ආසාවක්ම අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවාට. බොහොම ස්තුතියි. ඉතින් අනිවාර්යයෙන්ම දවසක ආයි අපි හමු වෙමු නේද? හා අනිවාර්යයෙන්ම. හරි. එහෙනම් ඉතින් ආයි දවසක මේ වගේ සුන්දර කතා බහක් ඔබ වෙතට අරගෙනනට අපි සූදානම්. එහෙනම් අද දවසට මේ වැඩසටහන අවසන් කරනවා මේ සේනති රූප.